ඇතිකරු ජනාධිපත්තුමා කියලා තියෙන්නේ ලෝකයට අත තියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ රටෙන් බාහිරයට රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඇතිකරු ජනාධිපත්තුමා කිව්වේ නැහැ. වැරදි කරපු රණවිරුවන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක නවත්තනවා කියලා. ලක්ෂ දෙකේ හමුදාවේ 20ක් 30ක් ඉන්න අපකීර්තිමත් වැඩ කරපු අය. ඒගොල්ලන්ට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනේ. ජගජ්ජේ සූර්යයන් එක්කෙනෙක්. ඒ චීවරධාරියාට පිස්සු. එච්චරයි මට කියන්න තියෙන්නේ. ලේගුණවහන්සේ කියන ජීවරධාරියා මට යුද්ධ කරන්න උදව් කරෙත් නෑ. මා බලන්න ආවෙත් නෑ. එයා හැමදාම අනුන් කරන දේවල් වලින් කොහේ හරි හිටියා කියලා ලකුණු දා ගන්න හදනවා. මම දකින්නේ උන්වහන්සේට පිස්සු වගේ. ඉතාම අතලොස්සක් ඉන්නවා. ජගජ්ජයසුරු එක්ක ළඟින් වැඩ කරාගේ අධිසහායක ඒ වගේ හිටියා පොඩි කණ්ඩායමක්. ඒගොල්ලෝ තමයි හුඟක් වර්ධි වලට සහභාගී වුණේ. එයා හමුදාපති හැටියට ටීම් දෙද්දී හිරගෙදර 25 දෙනෙක් ඝාතනය කිරීම රතුපස්සල දරුවන්ට වෙඩි තැබීම මේ සියල්ලටම අණ දුන්නේ නියෝග දුන්නේ එයා තමයි. එතකොට මගෙන් පලි අරගෙන මා විහිරේ දාලා මට වද දුන්නා කියලා මගේ ඊට පස්සේ කටවහන් ඉන්න ඕනේ කියලා තමුන්නාන්සලා ගියා. මගෙන් පලි ගත්තා මම හිරේ දැම්මා මගේ අඹ දරුවන්ට ගැහුවා. ඒකින්ද මං කටවහගෙන ඉන්න ඕනේ. එහෙම මාධ්‍යයක් නම් අපෙන් ප්‍රශ්න අහන්න එපා. ඒ වගේ මෝඩ ප්‍රශ්න. නෑ නෑ විපක්ෂෙන් කියන්නේ අපේ විපක්ෂය අර පිස්සු ටිකනේ ඔය කියන්නේ. ඒ අනාථ වෙච්ච දේශපාලන ලක්ෂ්‍යෝ කියන ඒවා ගණන් ගන්න මිනිස්සු නෑ මේ රටේ දැන්. බොහෝ සිවිල් සංවිධාන සහ බොහෝ දේශපාලන කණ්ඩායම් ඔබතුමා වැරදි මිනිස්සුත් එක්ක හිටගෙන ඉන්නවාක මට පේනවා. ඒ මෝඩ ප්‍රශ්න මයෙන් අහන්න එපා. ඒ රජයක් ආයි මේ ජීවිතේට මේ ලංකාවේ නැහැ. එන්න අපි ඉඩ තියන්නේත් නැහැ. කරුමේකට ආවොත් නැවත අපෙන් පලි අරගන්න. පහුගිය කාලේ තිබුණ ඒ වින්දනය නැවතත් රටේ ජනතාවට මිදින්න සිද්ධ වෙවි. ගොඩක් අය හදා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිතුමා. ඒක දවල් හිණියක් පවා